අයිබෝන් ඔබ රූපහානි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බියංකා ප්‍රේමසිරි මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ යුදහමුදා බුද්ධාංශයේ මේජර් වරේකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට රෝග වැළැක්වීම සහ නිවාරණයට අදාළ වැඩසටහන් වඩා පුළුල් හා ප්‍රවර්ධනය විය යුතු බව ජනපති අවධාරණය කරයි පාස්කු ප්‍රහාරයෙන් පසු සංවිධානාත්මක පිරිස් රට තුල ජාතිවාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ දරූ බව අගමැති පවසයි යාපනයේ පවුල් 23,100කට සමෘද්ධි හිමිකම් ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයේ තෙල් තට්ටුවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් පරීක්ෂණ අමරිකා වීසා ඉල්ලුම් කිරීමට සමාජ මාධ්‍ය තොරතුරු ලබා දීම අනිවාර්ය කෙරේ යුද හමුදා බුද්ධාංශයේ මේජවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මොරටුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඔහු බාරයේ තිබුණු ලැප්ටොප් පරිගණක දෙකක්, ඒ වගේම ඩ්‍රෝන කැමරා එකක්, වගේම ඩිජිටල් කැමරා දෙකක් සහ යුද හමුදා නිලැඳුම් වලට සමාන ටී-ෂර්ට් කිහිපයකුත් මේ සැකකරු බාරයේ තිබිලා පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. මේ සැකකරු මේ වන විට සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසය වෙත බාර දීලා තිබෙනවා. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසයේ මොහුව රඳවා තබාගෙන මේ වන විට විමර්ශන සිදු වෙනවා. මේ අතර ජාතික තවහීද් ජමාත් සංවිධානයට විවිධ ආකාරයෙන් ආධාර අනුබල දුන් බවට සැක කරන පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සන්නිවේදන ඉංජිනේරුවරයෙකු වන ඔහු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. මැයි 22 දින අපුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අපුරැස්ස පොලිස් වසමේ ඌරුමුත්ත නැමැති ප්‍රදේශයේ නීති විරෝධී මද්‍යසාර වැටලීමකට ගිය අවස්ථාවේදී සැකකරුවෙක් විසින් තබන ලද වෙඩි පහරකින් වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල් කසුන් සම්පත් නැමැති නිලධාරියා ඒ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා. මේ සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව අද අලුයම අපුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සැකකරු සිටින ප්‍රදේශයට ඒ ඌරුමුත්ත නැමැති ප්‍රදේශයට සැකකරු අත්අඩංගුවට ගැනීමට අද අලුයම ඊ අවස්ථාවේදී මේ සැකකරුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවත් සමගම කැලෑබද ප්‍රදේශයකදී මේ සැකකරු විසින් නැවත වරක් පොලිස් නිලධාරීන් වෙත අද අලුයම 2:50ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබුණා. පොලිසියට සිදු වුණ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරමින් මේ සැකකරු වෙත නැවත වෙඩි තැබීමක් සිදු කරන්න ප්‍රතිප්‍රහාරයක් එල්ල කරා. තුවාල ලැබූ මේ සැකකරුව වහාම අකුරැස්ස රෝහලට රැගෙන යාමට කටයුතු කළා. කෙසේ නමුත් රෝහලට රැගෙන යන විටත් ඔහු ජීවිතක්ෂයට පත් වෙලායි තිබුණේ. පාස්කුවිරිදා ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම රටවල් රැසක් තවදුරටත් ලිහිල් කර තිබෙනවා. සංචාරක තහනම ලිහිල් කළ නවතම රට බවට පත්වන්නේ නෙදර්ලන්තයයි. නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් මෙරටට පනවා තිබූ සංචාරක තහනම සංශෝධනය කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය වර්ධනය වී ඇති බවයි. ජන ජීවිතය සාමාන්‍ය අතට හැරි ඇති අතර ශ්‍රී ලංකා රාජ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ. චීනයේද ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ප්‍රාථමික මට්ටම දක්වා සංචාරක අවදානම සංශෝධනය කිරීමටයි මෙරට චීන තානාපති කාර්යාලයේ පියවර ගෙන ඇත්තේ. අන්තවාදී කණ්ඩායම් දැඩි ලෙස මර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කර ඇතැයි චීන තානාපති කාර්යාලය පවසනවා. ගෘහස්ථ ආරක්ෂාව හා ස්ථාවරත්වය යළි පැසිටුවීමට දැඩි පියවර රැසක් ගෙන ඇති බවද කොළඹ චීන තානාපති කාර්යාලය කියා සිටියා. මේ අතර ඉන්දියාවද ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම අවම කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා රාජ්‍ය රටෙහි ආරක්ෂාව ශක්තිමත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සමාරම්භ උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හදිසි ප්‍රතිකාර විශේෂඥ විද්‍යායතනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී 2013 වසරේ ආරම්භ කරනු ලැබුවා. මෙම විද්‍යායතනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව ආදී රටවල රෝහල් හා අනුබද්ධව වැඩමුළු 300කට ආසන්න ප්‍රමාණයක් පවත්වා වෛද්‍ය හෙද කාර්යමණ්ඩලවලට විදෙස් පුහුණුව ලබා දීමට මූලික වී තිබෙනවා. හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව අගයමින් සම්මාන පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. විද්‍යායතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්.
වෛද්‍යවරුන් විශාල වශයෙන් පිටරට සේවයට යෑමත් ඒ වගේම හෙද සේවයේ වාර්ෂික විශාල පිරිසක් සේවය සඳහා වෘත්තියක් විදිහට පිටරට යෑමත් ඒ වගේම වාර්ෂික විශ්‍රාම ලබන සංඛ්‍යාවත් මේ ප්‍රමාණය ගත් විට වසරකට බිහි වෙන විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් සංඛ්‍යාව ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කිසිසේත් ප්‍රමාණවත් වෙලා නැහැ. වැඩි වෙන ජනගහනය, දුගී බව, සමාජ විෂමතාවයන්, විවිධ සමාජ ප්‍රශ්න තුල ප්‍රධාන වශයෙන් රටේ රෝගීන්ගේ ප්‍රමාණය වර්ධනය වීම වැළැක්වීම පහසු දෙයක් නෙවෙයි. අපි ප්‍රධාන වශයෙන්ම ප්‍රතිකාරාංශ ශක්තිමත් කිරීම සඳහා වාර්ෂික අයවැයකින් වෙන් කරන අති විශාල මුදල වගේම රෝග වැළැක්වීම, රෝග නිවාරණය, ඒ වගේම හදිසි අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍යංශවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල ප්‍රමාණවත් මධිකමක් අපි දකිනවා. ඒ සියලු ගැටලු සහ ප්‍රශ්න තුල සෞඛ්‍ය සම්පන්න ජනවා බිහි කරන්නටත් ඔබේ තිබෙන දැඩි කැපවීම උනන්දුව ඕනෑකම ඉතාමත්ම අගය කරනවා. I would like to use this opportunity to commend the exemplary efforts of those medical personnel who worked tirelessly providing emergency response to those affected by the Easter Sunday attack. My respect, admiration, and high appreciation. Sri Lanka continues to take numerous measures to strengthen the emergency medical response sector. Sri Lanka has also embarked on developing the accident and emergency department in the hospitals island-wide. All these efforts are commendable. පස්කුවිරිදා ප්‍රහාරයෙන් පසු සංවිධානාත්මක පිරිස් රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ දැරූ බව අග්‍රමන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ත්‍රස්තවාදයේ මැඩපැත්වීම සඳහා කැපවන ආරක්ෂකංශවල අවධානය වෙනතකට යොමු කිරීම ඔවුන්ගේ අරමුණු බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ යාපනය දිස්ත්‍රිකයේ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි හිමිකම් දීමනා පිරිනැමීමේ උත්සවයට අද එක් වෙමින්. මේ බෝම්බ පිපිරීම නිසා රටට තේරුණා මේක ISIS ත්‍රස්තවාදී වැඩ කටයුත්තක් කියලා. මේක ඇත්ත වශයෙන්ම ජාතිවාදය දාඋනේ නැහැ. ඒකට විශේෂයෙන්ම පූජක පක්ෂයට මම ස්තුති කරන්න ඕනේ. ක්‍රිස්තියානි පූජක පක්ෂයට, විශේෂයෙන්ම කාඩිනල්තුමාට, බෞද්ධ සංඝරත්නයට, විශේෂයෙන් අපේ මහානායක උන්වහන්සේලාට, ඉස්ලාම් පූජක පක්ෂයට, හින්දු පූජක පක්ෂයට, ඒ ඔක්කොම එකට එකතු වෙලා එදා රෑ වෙනකොට ජනතාවට මේක ත්‍රස්තවාදියා මේ රටේ ඇති කරන්න එපා කියලා. ජාතිවාදී කෝරාල. ඒකේ ප්‍රතිඵලාව. දා ඉදිරියට රෑම පිට ලැබුණේ අරුණු වලින්, සාක්ති වලින් අපි විඝාතයේ වැඩකටතු ආරම්භ කරා. තමන්ට තිබුණේ විශ්වාසය නිසා මුස්ලිම් ජනතාව කියලා කල්තං කුඩි වලයි සමන්තුරේ ගෙවල් වල ඉන්නවා කියලා. ඒක අපි අල්ලගත්තේ නැත්තම් ඇත්ත වශයෙන්ම ඔය බෝම්බ සියල්ලම ලංකාව වටේ පැතිරෙනවා. ISIS ත්‍රස්තවාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. අපි ඒක අද තියෙන ධාරාන්ගේ NTG එකක් නැති කරලා තියෙනවා. ඒත් මේකට ආපහු හිස ඔසවන්න ඉඩ දෙන්න බෑ. ඒකයි පිටිරියට ගෙනියන්නේ. ISIS ත්‍රස්තවාදීන් මේ රට විරුද්ධව තියාගන්නා ජාතිවාදී නැති වුණත් සුමානයක් ගිහින් මේ සියල්ලම සාමාන්‍ය තත්ත්වයට ආවිල්ලා පාසල් විරුද්ධ කරන්න ගිය දිනේ කොලියා පිටියයි, වාරිය පොළයි, බින්ගිරියේ ජාතිවාදී කෝලහල ඇති කළා. ගිනිවංගඩ ගෑවේ මුස්ලිම් කඩවලට විතරක් නෙමෙයි තමන්ට විරුද්ධ වෙනදාම් කරන සිංහල කඩහතරකටත් ගියා. සංවිධානය වෙලා කරපේ මේ රටේ ජාතිවාදී කෝලහල ඇති කරන්න. ඒක ඇති උනේ ගමන් මමත් මේ ඇමතිවරු සෞන්දරය අඟහරුවන රැ දත්ත පියවර නිසා මේක පාලනය කරන්න අපිට පුළුවන්. මේ ජාතිවාදයෙන් බලන්නේ රටේ අවුලක් ඇති කරන්න. එහෙම අවුලක් ඇති වෙනවා නම් මේකේ ජයග්‍රහණය එන්නේ ISIS ත්‍රස්තවාදීන්ට පමණයි. එහෙනම් අද ජාතිවාදී කෝලහල ප්‍රචණ්ඩකේ ඇති කරන්න යන අය මොකද කරන්නේ? ඒ අය බලන්නේ ISIS ත්‍රස්තවාදයට රුකුලක් දෙන්න. එහෙනම් අපි අපේ පොලිසිය, ආරක්ෂා හමුදාව, බුද්ධි සේවයට ISIS එකට විරුද්ධව මේ ව්‍යාපාරය ගෙනියන්න දෙන්න. මේ ව්‍යාපාරය කඩාකප්පල් කරන්නේ මේ රටේ ජාතිවාදී කෝලහල තියෙනවා. අද මේ සමෘද්ධි හිමිකම් පත ලැබුණට පස්සේ අම්ම වෙනවා දරු උපතකදී රුපියල් 1500ක්, විවාහයකදී රුපියල් 15000ක්, ඒ වගේම මරණයකදී තවත් මුදලක් ලැබෙනවා. මේ ඔක්කොටම අමතරව ඔබතුමාලගේ දරුවෝ උසස් අධ්‍යාපනය කරනකොට අපි සිත්තර ශිෂ්‍යත්වේ ලබා දෙනවා. අවුරුදු දෙකක් රුපියල් 36000ක් තමුන් ආශ්‍රිතව ලබා දෙනවා.
ජාති බේදයකින් තොරව අපි ආගම් බේදයකින් තොරව පක්ෂ බේදයකින් තොරව හැම දරුවෙක්ටම චිත්තර ශික්ෂත්වය අපි ලබා දෙන්න මුදල් වෙන් කරලා තියෙනවා කියන පණිවිඩය මේ අවස්ථාවේදී තමයි උන්වහන්සේට ලබා දෙනවා. මේ අගමැතිතුමාත් මමත් අපි දෙපැත්තක ඉන්න කොටත් 80 ගණන් වල අපි දෙන්නම හිටියේ ජාතික ප්‍රශ්නෙදි එකමයි. අපි දෙන්නම නැති එකක ඉඳගෙන එකට වැඩ කරා. අපි තමුන්වහන්සේලාට බලය ලබා දෙන්න අපි දකුණේ වැඩ කරා. එදා තිබුණ අපි ආණ්ඩුවට විරුද්ධව හිටියේ. නමුත් අපි ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දුන්නා. අපි 2015 දී ජාතිවාදයට එරෙහි, අගම්වාදයට එරෙහි අපි කට්ටිය එක්කව වෙලා අපි ආණ්ඩුව පිළි. මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවක් අපි මේ උතුරේ තමුන්නාස්සාගේ මේ කුඩා ණය ලබා දීමේ විශේෂ වැඩසටහන ආරම්භ කරනවා. ඒ වගේම මේ සමූපකාරවලටත් අපි සල්ලි දීලා තියෙනවා රුපියල් 20,000 ණය දෙනවා. ණය දෙවීමේ ප්‍රවණතාවය ලංකාවේ අනිත් ප්‍රදේශවලට වඩා ඉතා හොඳයි. අනිවාර්යයෙන්ම මේ 20,000 අපි 50,000 දක්වා වැඩි කරන්නට පිළිබිඹු. ඊට අමතරව ගම්බෙරදිය හරහා ලංකා ඉතිහාසයේ කවදාවත් තමුන්නාංශලාගේ ආසනවලට නොලැබෙන මුදලක් දැන් ලැබිලා තියෙනවා. උත්සවය පැවැත්වුනේ යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී. ව්‍යාපනය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 23,100කට සමෘද්ධි හිමිකම් ප්‍රතිලාභ හිමි වෙනවා. ඉන් 5,000කට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සමෘද්ධි හිමිකම් පත් පිරිනැමුණා. යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත සමෘද්ධි හිමිකම් පත් ලාභීන් සංඛ්‍යාව 76,289ක්. අමාත්‍ය දයාගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. උතුරු නැගෙනහිර නිවාස දසදහසක් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ප්‍රථම අධියරේ ඉදි කරනු නිවාස අධ්‍යක්ෂණතා ආයතනයට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස 4,750ක් ඉදි වෙමින් පවතිනවා. ඉන් නිවාස 3,600ක් උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ නිවාස 1,150ක් ඉදි කෙරෙනවා. දෙවන අධියර යටතේ උතුරු පළාතේ තවත් නිවාස 3,900ක් සහ නැගෙනහිර පළාතේ නිවාස 1,350ක් ඉදි කෙරෙනු ඇති. ප්‍රථම අධියර සංකේතවත් කරමින් නිවාසලාභීන් කිහිප දෙනෙකුට නිවාස ප්‍රදානයද මේ දී සිදු කෙරුණා. මැති ඇමතිතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වූ විරල තීරයේ තෙල් තට්ටුවක් තැන්පත් වී ඇතැයි වාර්තා වනවා. මේ නිසා විරල තීරයේ භවිතයේදී සැලකිලිමත් වන ලෙසයි සමුද්‍රයේ පරිසර ආරක්ෂණ අධිකාරිය දඩුම් දෙන්නේ. අද උදේ සිට මේ තත්ත්වයේ දක්නට ලැබෙන බව පොලිස් පරිසර ඒකකයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම් මහතාද ප්‍රදේශීය චාරිකාවක නිරත වුණා. වෙරළ තීරයේ තෙල් තට්ටු ඉවත් කිරීම දැන් සිදු කරනවා. සාගරයට මුදාහළ තෙල් තොගයක් නිසා මේ තත්ත්වයේ මතුවෙතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් විතර එහයින් දවසකට නැවුත් 300ක් වගේ යන මුහුදු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ එක නැවක් මේක ඩිස්චාර්ජ් කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ සඳහා දැන් වෙනකොටත් නාවික හමුදාව මේ ඩිස්චාර්ජ් කළේ කවුද, කොහොමද මේ ඩිස්චාර්ජ් වෙන්න හේතුව කොයි නැවකින්ද වගේ කී යුත්තේ කියන එක හොයා බැලීම සඳහා ඒ ගවේෂණය කරනවා. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් අදත් උපවාසයේ නිරත වී සිටිනවා. උන්වහන්සේ උපවාසය ආරම්භ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිසරයේදී. ප්‍රධාන කරුණු හතරක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ ඉටුවන තෙක් උපවාසයේ නිරත වන බවයි උන්වහන්සේ පවසන්නේ. උපවාසය ආරම්භ කර අදට දින 3ක් ගත වී තිබෙනවා. ජාතිවාදය ඇතිකිරීමෙන් විනාශ වන්නේ අනාගත පරම්පරාව බවත්, ජාතිවාදයත් සමග රටට ඉදිරි ගමනක් නොමැති බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකදී රුපියල් 1,800,000 වියදමේ නිතිකල වලපනේ මතුරට වැටකේපත ජල සම්පාදන යෝජනා ක්‍රමය අද ජනතා ආයතනයට පත් කෙරුණා. එන් ප්‍රදේශයේ පවුල් 260කට සෙත සැලසෙනවා. ජල ව්‍යාපෘතිය විවෘත කරන්නේ අමාත්‍ය නවීන් දිසානායක හා රවුෆ් ෆකීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. දේශපාලන නියෝජිතයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. සිංහල දේශපාලනඥයෙක් හැටියට, බෞද්ධයෙක් හැටියට මම උත්සාහ කරන්නේ මේ දිස්ත්‍රික්කයේ තිබෙන ඒ ජන සම්මතවාදය ආරක්ෂා කරන්න. මොකද මට මගේ නගරේ ඉන්න මුස්ලිම් ජනතාවත් ආරක්ෂා කළ යුතුයි. මගේ සිංහල බෞද්ධකම ගැන ප්‍රශ්න කරන්න කාටවත් බෑ. මගේ පියා ඉතුම නැති වෙනකොට මේ රටේ ජනප්‍රියම නායකයෙක්.
එතුවා මට කිව්වේ නායකයෙක් වුණාම ප්‍රථමයෙන්ම හදවතට තට්ටු කරලා කතා කරන්න ඕන. තමාගේ හදවතට එකඟව ක්‍රියා කරන්න ඕන. ඉතින් මම ගාමිණීගේ පුතා. මම විශ්වාස කරන දේ හදවතින් මම කියනවා. විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ පුච්චණ්ඩ එපා. ජාතිවාදය කියන්නේ ඉතාමත් භයානක දෙයක්. ඉතාමත්ම භයානක දෙයක්. ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම මේ ජාතිවාදයත් එක්ක සෙල්ලම් කරලා අන්තිමට ගිනි තියන්නේ තමුන්නාන්සලා මම නෙවෙයි. ගිනි තියන්නේ මතු උපදන પરම්පරාව. තව මාස 6කින් සුළු කාලයේ තමුන්නාන්සලට අලුත් ජනාධිපතිවරයෙක් තෝරන්න අවස්ථාව ලැබෙනවා. මේ ප්‍රශ්න අපි එතන විසඳමු. මේ රටේ මෙතෙක් ඉදිමුණු ව්‍යාපෘති වලම විශාලතම ව්‍යාපෘතියක් උතුරු මහනුවර ව්‍යාපෘතිය එන මාසයේ පටන් ගන්නවා. ඒක චීන අපනයන ණය බැංකුවෙන් අපි අරගෙන ඒ ව්‍යාපෘතිය පටන් ගන්න අපි දැන් සූදානම් වෙනවා. 650,000 අපි ඒ ජල සම්බන්ධතා ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා කියන එක විශාල විප්ලවීය වෙනසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොනරාගල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්ුණා. ඒදී අදහස් පරගල පක්ෂයේ මහලේකම් දාසිරි ජයසේකර මහතා. දැන් මේ පූජා කරමු නා අපිත් එක සාකච්ඡා කරමු. අපිත් සාකච්ඡා කරමු. මේක ටිකක් අමාරු වැඩක් හැබැයි අපි කොහොම හරි මේක එකට එකතු කරගන්න ඕනේ. ඒක තමයි අපි අපි ගෞරවය ආරක්ෂා කරගෙන දෙගොල්ලෝ එකට එකතු වෙලා ඒගොල්ලෝ අපිට ඉන්නවත් අපි ඒගොල්ලන්ට ගාවට යන්නවත් නෙමෙයි දෙගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කරලා ඒක තීන්දුව නෙමෙයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තු වැඩිවරණ නම් අපි ඉල්ලමු. හැම දිස්ත්‍රික්කයකම එකාගාරයක් ගත්තොත් 25ක් අපිට ඉන්න පාර්ලිමේන්තු. අපි තමයි නීරණ ගන්න පාර්ලිමේන්තුවේ කවුද බලය ගන්නෙ? ඒක කරන්න පුළුවන් මොනවද? සමහර කට්ටිය මහාන්තත් කමෙන් මුඩගොගමෙන් අපි තනියම යන ශ්‍රී ලංකාව ඕනේ නැහැ කියලා කියනවා නම් අපි කියනවා දැන් යන්න බලන්න. අපි තනියම යමු. තනියම යන්න නම් තමුන්නාසල කමෙන්තුල සංවිධානය කරන්න. පක්ෂය හදාගන්න. බය වෙන්න එපා මේ නොම්බර වලට චරිත වලට මූණ වලට බය වෙන්න එපා. මතවාදී ආරණ ගමඩියක්. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන්. මේ චූදිත මේ ඇමතිවරු මේ ආණ්ඩුකාරවරු පොඩ්ඩක් පැත්තකින් තියලා පරීක්ෂණ කරන්න උන් පිරිසුදු නම් ඉතින් ඒ උන්ට නැවත ආපහු ඒ තනතුරු දෙන්න පුළුවන්. මේක ලංකාවේ පළවෙනි තේරීම් කාරක සභාව නෙමෙයිනේ. ඒවයි හැසිරුණු ආකාරයන් තියෙනවා. ඒ නිසා ඒක හරියාකාර මෙහෙවීමක් නැහැ. රටේ ජනතාව එලකල චෝදනා සියල්ල නිවැරදි චෝදනාද කියලා කාරණේ සමාජයට අපි පෙන්වා දෙන නිසා තමයි විශාල තේරීම් කාරක සභාවක් අපි පත් කළා තියෙන්නේ. තේරීම් කාරක සභාව තුළ දැන් අද විනිවිද කටයුතු සිද්ධ කරනවා. එතුමලට වහාම දාස්වීම් බාර දීලා මේ පරීක්ෂණ වලට දායකත්ව ලබා දීලා ඒ වගේම ඉදිරියේදී එතුමලා නිවැරදි වෙනවා නම් එතුමලට පුළුවන් තමන්ගේ නිර්දෝෂීභාවය තුළ නැවත වතාවක් මේ රට සමගි කරන්න. සමහර අය මේකට විරුද්ධ වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. තේරීම් කාරක සභාව ඉදිරියේ මේ කරන විභාගයෙන් සමහර කරුණු පැහැදිලිවම එළියට එනවා. වැරද සිද්ධ වෙලා තියෙන්නේ කාගේ අතින්ද කියන එක පිළිබඳ විවෘතවම එළියට එනවා. මාධ්‍යන නිරාවරණය වෙනවා. ඒ නිසා ඒවට බය සමහර උදවිය දඟලනවා. මේ රටේ උපවාසය ඉඳලා සියලුම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් හැමෝම උපවාසය ඉඳලා මේ ප්‍රශ්නයකට යනවා. කේවල් කිරීමේ බලය පාවිච්චි කරනවාට මන්ත්‍රීවරු විරුද්ධ නම් ඒ සියලු දෙනා මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන්න ඕනේ. නිල වශයෙන් දුරෙන් ඉවත් කිරීමේ හැකියාව තියෙන විශ්වාසභංග යෝජනාවක් තුලින් දොර විපක්ෂ විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තියෙනවා. අපි මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා පක්ෂ විපක්ෂ එකතු කරපු තේරීම් කමිටුවක් මේක ගවේෂණය කරනවා. ඒකෙන් වැඩිකාරය විදේශීය හමුදාවන්ට මෙරට භූමිය පාවා නොදෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විදේශීය හමුදාවන්ට වෙනම ස්ථාන පිහිටවන කිසිදු ගිවිසුමක් රජය ක්‍රියාත්මක නොකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ මොන්රාගල දිස්ත්‍රික්කයේ මාරාව ප්‍රදේශයේ මුප්පනේ රටේරාලගම උදාගම්මානය ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් සෑමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා හිතේ පැවරුණු 196 වන ආදර්ශ ගම්මානයේ මෙයයි. උදාගම්මානයේ නිවාස 23කින් සමන්විතයි. ඊට වැයකෙන මුදල රුපියල් 2,76,00,000. අතිගෞරවනීය වන්දනීය පූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඒ වගේම ගෞරවනීය කාර්යාලතුමා සාකච්ඡාවක් පවත්වලා ප්‍රකාශයක් කරා මේ රටට විදේශීය හමුදාවන් ගෙන්වන ගිවිසුම් ප්‍රතික්ෂේප කරනවා කියන ඒ ප්‍රකාශය මම අනුමත කරන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අපට කල හැකි උපරිම පියවර ගන්නට අපි ලෑස්ති. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මුලතෙව් නගරයේදී හෙට ආරම්භ වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ගාමිණී බණ්ඩාර මැණික් දෙවල. යාපනයේ සිට කොළඹ දක්වා වූ නාවික පාණ්ඩ ප්‍රවාහනයේදී මුලතිව් වෙරළ නාවික ලැගුම් මධ්‍යස්ථානයක් ලෙස අතීතයේ සිට භාවිතා කර ඇති අතර අතීතයේ මහනුවර රාජධානිය මුලතිව් දක්වාම විහිදී තිබෙනවා. මුලතිව් යන්නේහි සිංහල නාමය මුල්ම දුව හෙවත් මූල දුවයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ සිංහල මුස්ලිම් ජනතාව ජීවත් වන බහු වාර්ගික මෙන්ම බහු සංස්කෘතික ප්‍රදේශයක්. නැගෙනහිරින් මුලතිව් දිස්ත්‍රික්කයේ වවුනියාව උතුරු ප්‍රදේශයෙන් වෙන් වූ අතර 1978 සැප්තැම්බර් මාසයේ සිට යාපනය මන්නාරම ත්‍රිපුණාමලය හා සම්බන්ධ කොට පරිපාලනය කරන ප්‍රදේශයක් ලෙස කලක් ත්‍රස්තවාදීන්ගේ පාලනයට නතුව තිබුණා. සාමය උදා වී වසර 10ක් ගතවන කාලය වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධිත ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීම රජය ආරම්භන වී තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජන ජීවිතයට ස්වන්පෝෂිත ආර්ථික ක්‍රමවේද හඳුන්වා දීම, නව ආර්ථික ප්‍රවණතා හඳුනා ගැනීම හා ජනතාව ඒ සඳහා යොමු කිරීම, රාජ්‍ය පරිපාලන යන්ත්‍රණය සංවර්ධනය කිරීම, පානීය ජල පහසුකම් නංවලීම හා මහත් වීසණයක් බවට පත්ව ඇති වකුගඩු රෝගයට පිළියම් සෙවීම යන හඳුනාගත් අංශ කීපයක් සඳහා ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ හේතුවෙන් රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන සඳහා මුලතිව් දිස්ත්‍රික්කය තෝරාගෙන තිබෙනවා. වැඩසටහන හෙට සිට ලබන 8 වෙනිදා දක්වා මුලතිව් දිස්ත්‍රික්කයම ආවරණය වන ලෙස ක්‍රියාත්මක වනවා. ලබන 8 වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා. ඒ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය හඳුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය වගේම ඔවුන්ගේ ශක්තිය රටේ ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම මුහු කර ගැනීම තමයි එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ. ඉතින් මේ ශක්තිය හෙට දවසේ රටේ සංවර්ධනය සඳහා තිරසාර අයුරින් භාවිතා කළ හැකි නම් වටේටම මුහුද තියෙන රටකට මාළු ගෙන්නන එක හෙට දවසේ නවත්තන්නට උනත් බැරිකමක් නැහැ. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහරජින ඔටුනු පැළඳීමේ 66 වෙනි සංවත්සරය අදයි. 1953 ජුනි 2 වෙනිදා බ්‍රිතාන්‍යයේ 63 වෙනි රාජකීය තනත්තා ලෙස ඇය කිරුළු පැළඳුවේ වයස අවුරුදු 27 දී. වෙස්මිනිස්ටර් ඇබේහිදී ඔටුනු පැළඳීමේ උත්සවය පැවැත්වුණා. වර්ෂ 1952 පෙබරවාරි 6 වෙනිදා 6 වන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු එරට උපදේශන කමිටු, විධායක සභා සහ අනෙකුත් සභාවල එකඟත්වය මතයි එවකට එලිසබෙත් කුමරිය බ්‍රිතාන්‍ය රැජින බවට පත් කෙරුණේ. 6 වන ජෝර්ජ් රජු හා එලිසබෙත් රැජිනිය දෙවන එලිසබෙත් රැජිනියගේ දෙමව්පියන් වනවා. ඔටුන්න හිමි චාල්ස් කුමරු ඇයගේ පුත්‍රයයි. 1953 වසරේ පැවති කිරුළ පැළඳවීමේ උළෙලට රටවල් රැසක රාජකීයයන්, ප්‍රභූවරුන්, ලෝ ප්‍රකට ව්‍යාපාරිකයන් ඇතුළු 8000ක පමණ පිරිසක් එක්ව සිටියා. මෙය රූපවාහිනිය විකාශය වූ ප්‍රථම බ්‍රිතාන්‍ය කිරුළ පැළඳවීමේ උත්සවය ලෙසද සැලකෙනවා. 2015 වසරේ සැප්තැම්බර් 9 වැනිදා දෙවන එලිසබෙත් රජින බ්‍රිතාන්‍ය රජපෙළපතේ දීර්ඝතම රාජ්‍යකාලයට හිමිකම් කියන්නේ බවට පත් වුණා. ඒ ඇයගේ මිත්තණියක වන වික්ටෝරියා රජනගේ දුරකාලයේද අභිභවා යමින් සෆායා ජුබිලියන හොත් 65 වන සංවත්සරය 2017 වසරේ පෙබරවාරි 6 වෙනිදා සැමරීමත් සමග ඇය එම ජුබිලිය සැමරු ප්‍රථම රාජකීය බවටද පත් වුණා. ලබන 8 වෙනිදා ඇය සිය 93 වැනි ජන්මදිනය සමරන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය තුළු පොදුරාජ මණ්ඩලයේ රටවල හමුදාවන් සහභාගී වන ට්‍රූපින් ද කලර් නැමැති පෙළපාලියක් පැවැත්වීමට නියමිතයි. මෙරට ජනගහනයෙන් 190ක පමණ පිරිසක් සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරන බව වාර්තා වනවා. ඒවා රිසිසේ පරිහරණය කිරීම වෙනුවට යම් පාලනයකට යටත් කළ හැකි නීතිරීතිවල අවශ්‍යතාව පවතින බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. මෙරට ජනගහනයෙන් මිලියන 23ක් ජංගම දුරකථන භාවිත කරනවා. ඒ අතර ලියාපදිංචි ෆේස්බුක් ගිණුම් 170ක් පවතිනවා. වයිබගිනුම් මිලියන 8ක්ද, ට්විටර් ගිනුම් ලක්ෂක හමාරක්ද පවතින බවයි වාර්තා වන්නේ. සත්‍ය හෝ අසත්‍ය තොරතුරු ක්ෂණයෙන් විශාල පිරිසක් අතට පත්වීමට මේ හේතුවක් වෙලා. ග්‍රාහකයා ප්‍රේක්ෂකයා විසින් උත්පාදනය කරන තොරතුරු තමයි මෙතන තියෙන්නේ. දහම අර ඉස්සර තිබුණු පාලක නියාමන මේ නිසාම පසුගියදා මෙරට ඇති වූ හදිසි අවස්ථාවලදී සමාජ ජාලා වෙබ් අඩවි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගැනුණා. නමුත් විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන සැලකිය යුතු පිරිසක් සමාජ ජාලා පරිහරණය කරනවා. සත්‍යයන් පාලනය නොකිරීම මත ලෝකී රාජ්‍යයන්ගේ ආරක්ෂාව අනතුරුදායක තත්ත්වයට පත්වෙච්චේව මෑත ඉතිහාසයේ ඕනතරම් තියෙනවා. තා පරමාධිපත්‍ය පවා බිඳිලා ගියා මේ සෝෂල් මීඩියා පාලනයක් නැති නිසා. ඉතින් ඒ නිසාත්මක කරන නිලධාරියෙක් හැටියට මම දකින්නේ මේ සම්බන්ධව පාලනය කරන්න
යම් යම් නීති රීති ගේනවනේ. තමන්ගේ කුණු ටික අනුන්ගේ වත්තට හෝ පාරට දාලා ගිහිලා සද්ද නැතුව ඉන්න තරම් මානසික තත්ත්වයකට යන පුද්ගලයේ ෆේස්බුක් එක හරහා මොන මොන දේවල් සමාජයට කරයිද? ඔහුට කිසි ගාණක් නැහැ. ඒකට අපේ සමාජයේ ඉන්න පුද්ගලයොත් පෙළ ගැහිලා සිටනවා. උදේ පාන්දර මේක දැකපු ගමන් තමන්ගේ මූණවත් හොදන්න නැතුව මේක තමන්ට දන්න සියලු දෙනාටම මේක ප්‍රචාරය කරලා එයත් දබන පොඩි තෘප්තිය. උදේ ඇහැරිලා බලද්දි මම දැනගත්තේ ඕනෑම පුද්ගලයෙකුට සමාජ ජාලා භාවිත කිරීමට නිදහස පවතිනවා. එහෙත් ඒ පොදු සමාජයේ ඒකාග්‍රතාවයට බාධාවක් නොවිය යුතුයි. දැන් ඔතන සෝෂල් මීඩියාවල ඩිසිප්ලින් කියන දෙයක් තියෙන්න ඕන අනිවාර්යෙන්. අවිනේ මට පුළුවන් මේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් දැම්මම ටීවී එකේ බලන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් බලනවා එකවර. ඉතින් මං හිතන්නේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇත්තටම අපි මිනිස්සුන්ගේ තියෙන ප්‍රෙෂර් එකේ මානසිකatte අමාරුවෙන් ඉන්න පීඩනේ එළියට දාලා පොඩි විනෝදයක් ලබනවා. මේක ඇත්තටම වෙලා තියෙන නුවන් මේ අපේ රටේ තියෙන සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. අද මේ පාසල් ළමයා ඉඳලා ගෙදර ඇවිල්ලා හෝම්වර්ක් ටික කරන්නේත් ඒ ෂෙයා කරන්නේ අනිත් පාසල් ගියේ නැත්නම් ෂෙයා කරගන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ මේ සමාජාල මාධ්‍ය තුල තියෙන ගිණුම් ඔක්කොම සත්‍ය ගිණුම්ද? ඒ කියන්නේ ව්‍යාජ ගිණුම් තමයි වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. සමාජාල පරිහරණයේදී එහි නියාමනයේ අවශ්‍යතාව විද්වතුන් පෙන්වා දෙන්නේ පොදු සමාජ පැවැත්මට එය තර්ජනයක් නොවිය යුතු නිසායි. මේවට දැඩි සීමාවන් පැනවීම අවශ්‍යතාවයක් තියෙනවා. නැත්නම් මේ තියෙන නිදහස මේ විදිහට පාවිච්චි වෙන්න ගියොත් එහෙම නැත්නම් පාවිච්චි වුණොත් අපිට ඒ නිදහසේ පැත්තකින් තියලා අවසානයේ රටේ තියෙන ජනතාවගේ අයිතිවාසිකම් වගේම අපේ මාතෘභූමිය පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අමරිකානු වීසා ඉල්ලුම් කරන සියලු අයදුම්කරුවන් තම සමාජ මාධ්‍ය තොරතුරු ලබා දිය යුතු බව ඇමරිකාව පවසනවා. ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ඒ පිළිබඳව නව නීති අනුමත කර ඇති බවයි. අමරිකානු වීසා අයදුම්කරුවන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල නාමයන් හා වසර පහක ඊමේල් හා ජංගම දුරකථන තොරතුරු ලබා දිය යුතු බව රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියා. මෙමගින් මිලියන 14.7 ක පිරිසකට වාර්ෂිකව බලපෑම් එල්ලවනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඇතැම් තානාපති හා රාජකාරී වීසා අයදුම්කරුවන්ට මෙම නව නීතිවලින් බලපෑම් එල්ල නොවනු ඇති. අමරිකාව ඉන්දියාවට ලබා දී තිබූ විශේෂ වෙළඳ තීරුබදු සහන අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ලබන සතියේ සිට එය ක්‍රියාත්මකයි. මේ බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද තහවුරු කර තිබෙනවා. අමරිකානු තීරුබදු සහන හිමි විශාලතම ප්‍රතිලාභියෙකු ලෙස ඉන්දියාව සැලකෙනවා. රුසියාවේ කර්මාන්ත ශාලාවක සිදු පිපිරීමකින් 80කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. සර්ෂින්ක් නගරයේ යුද හමුදා බෝම්බ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හටගත් පිපිරීමෙන් නිවාස 180කටද හානි සිදු වුණා. ඉන්දියාවේ දෙවැනි විශාලතම කඳ තරණයේ යෙදුණු 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අතුරුදන්ව තිබෙනවා. හිමාල කඳු වැටියේ නන්දා දේවී නැගෙනහිර කඳු ශිඛරය තරණය කළ කණ්ඩායමට බ්‍රිතාන්‍ය ජාතිකයන් සියු දෙනෙකුද ඇතුළත්. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන වාර්තා. අයිබෝවන්.